අයිබෝන් දුවේ පුතේ සිංගිති ඉස්කෝලේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ උඩරට වන්නම් 18 පිළිබඳව. ඔයාලා channel එකට අලුත් නම් දැම channel එක subscribe කරන්න මේ වගේ පාඩම් බලන්න. දුවේ පුතේ ශ්‍රී ලංකාවේ නැටුම් සම්ප්‍රදායන් තුනක් තියෙන බව ඔයාලා දන්නවනේ. උඩරට, පහතරට, සබරගමු තමයි ඒ නැටුම් සම්ප්‍රදායන් තුන. ඒ අතරින් උඩරට නැටුම් සම්ප්‍රදායේ තිබෙන වන්නම් 18 පිළිබඳව අපි අද කතා කරමු. ඔයාලට වන්නම් 18 ලේසියෙන් මතක තියාගන්න වන්නම් විස්තරයෙන් පසු මම පුංචි කවියක් කියලා දෙනවා. මේ පද හතරේ කවිය හරිම ලේසි අපිට මතක තියාගන්න. අපි දැන් බලමු උඩරට නැටුම් සම්ප්‍රදායේ වන්නම් 18 මොනවද කියලා. ගාහක වන්නම. උඩරට වන්නම් 18න් පළමුවෙනි වන්නම තමයි ගාහක වන්නම. ගාහක වන්නම සක් දෙවියන්ගේ සක් නද අනුකරණය කරමින් ගායනා කරනු ලබන වන්නමක්. ගජගා වන්නම. උඩරට වන්නම් වල දෙවැනි වන්නමයි. මෙම වන්නමට මාතෘකාව වී ඇත්තේ රාජහස්තියෙකුගේ ගමන් විලාශයයි. රාජහස්තියාගේ තේජස ප්‍රෞඩත්වය මෙයින් නිරූපණය කරනවා. උරගා වන්නම. උඩරට වන්නම් 18 තුන්වන වන්නමයි. උරගකු පිළිබඳව මෙම වන්නම මගින් කියවෙනවා. සැවුලා වන්නම. දුවේ පුතේ සැවුලා කියලා කියන්නේ කුකුලට. සැවුලා පිළිබඳව වර්ණනා කිරීම මෙම සැවුලා වන්නමින් සිදුවේ. කඳ කුමරුන්ගේ සැවුල් කොඩියේ සැවුල් ලාංඡනය මෙන් නිරූපණය කරනවා. මුසලඩි වන්නම. උඩරට වන්නම් 18 අතරින් හාවාගේ ගතිගුණ ඉරියව් හැසිරීම් රටා වර්ණනා කරයි. උඩරට වන්නම් 18 අතරින් පස්වෙනි ස්ථානයේ මුසලඩි වන්නමට හිමි වෙනවා. උකුසා වන්නම. උකුස්සෙකුගේ ඉරියව් පිළිබඳව වර්ණනා කරන වන්නම උකුසා වන්නමයි. උකුසාගේ උත්පත්තියේ සිට තිබෙන ජීවන චර්යාව මෙම වන්නමට මූලික තේමාව වී තිබෙනවා. වෛරොඩි වන්නම. වෛරොඩි වන්නම උඩරට වන්නම් අතර හත්වන ස්ථානය ගන්නවා. මෙම වෛරොඩි වන්නම මගින් නිරූපණය කර ඇත්තේ ඊශ්වරගේ විමානයයි. ඊශ්වරගේ විමානය වෛරෝඩියකට උපමා කර ඇත. මෙහි උපහාසාත්මක වර්ණනාවක් ගැබ් වී ඇත. මෙම වන්නම මැදුම් තනිතිතට අයත් වේ. හනුමා වන්නම. වඳුරකුගේ ගතිගුණ හැසිරීම් රටාව වර්ණනා කරමින් හනුමා වන්නම නිර්මාණය වී ඇත. උඩරට වන්නම් අතර අටවැනි ස්ථානයේ ඇත්තේ හනුමා වන්නමයි. නයියඩි වන්නම. මෙම වන්නම මගින් ගෙනහැරපා ඇත්තේ නාගයෙකු ගමන් කරන විලාශයයි. එක්තරා ආත්මයකදී නාලෝ ඉපිද වනයක සිල් රකිමින් සිටින නාගයෙක් සිටියා. එහිදී නාගයා අහිකුන්ටිකයෙකුට හසු වෙනවා. එහිදී නාගයා විඳින ලද දුක මෙම වන්නමෙන් නිරූපණය වී ඇත. මෙහි නාගයා ලෙස ඉපිද ඇත්තේ බෝසතාණන් වහන්සේ. මයුරා වන්නම. වන්නම් 18න් තවත් සුවිශේෂ වන්නමක් ලෙස මයුරා වන්නම හැඳින්විය හැකි. මෙම මයුරා වන්නමින් නිරූපණය වන්නේ මොනරාගේ හැසිරීම් රටාව හා මොනරාගේ නර්තන විලාශයන්ය. මෙම මයුරා වන්නම 18 වන්නම් අතර සුවිශේෂ වන්නමක් වන්නේ එහි ඇති අලංකාර භාවය නිසයි. සිංහරාජ වන්නම. සිංහයෙකුගේ ගාම්භීරත්වය දැක්වීමට සිංහරාජ වන්නම නිර්මාණය කර ඇත. මෙම වන්නමට හිමිවන්නේ 11 වැනි ස්ථානයයි. මේ ඉතා අලංකාර වන්නමකි. තුරගා වන්නම. අශ්වයෙකුගේ ගමන් විලාශය දක්වන වන්නමකි තුරගා වන්නම. මෙම වන්නමෙහි ගායන විලාශය අශ්වයෙකුගේ කුර ගැටෙන හඬ දක්වයි. මෙහි බෝසතාණන් වහන්සේගේ මහබිනික්මන පිළිබඳව සඳහන් වෙනවා. දුවේ පුතේ සිදුහත් කුමාරයා කන්ත කසුපිට නැගලා ගිහි ගෙයින් නික්ම ගමන් කිරීම තමයි මෙම වන්නමින් දැක්වෙන්නේ. කිරලා වන්නම. වන්නම් 18 අතර තවත් සුවිශේෂී වන්නමක් වන්නේ කිරලා වන්නමයි. මෙම වන්නම කිරලකුගේ හඬ අනුකරණය කරමින් සිදු කරන වන්නමකි. අශ්‍රදුෂ වන්නම.
ත්‍රිවිධ රත්නයට හා නාට්‍ය කලාවට උපහාරයක් වශයෙන් මෙම අසතුෂ වන්නම නිර්මාණය වී ඇත. මහත් අනිපිතට අයත් මෙම වන්නම උඩරට වන්නම් අතර 14 වැනි ස්ථානය ගනි. ඊරඩි වන්නම උඩරට වන්නම් 18 15 වන්නම ඊරඩි වන්නමයි. මෙම වන්නමින් හමුදා සෙබලෙකුගේ රණකාමීත්වය නිරූපණය කරයි. සුරපති වන්නම වන්නම් 18 16 වැනි වන්නම සුරපති වන්නමයි. මෙම සුරපති වන්නමින් නිරූපණය වන්නේ උමයංගනා දේවියගේ ස්වාමි පුරුෂයා වන ඊශ්වර දෙවියන්ගේ ගුණ වර්ණනාවයි. ගණපති වන්නම උඩරට වන්නම් අතරින් 17 වැනි වන්නම ගණපති වන්නමයි. මෙම වන්නම මගින් නුවණට අධිපති ගණපති දෙවිඳුන්ගේ ගුණ වර්ණනා කිරීම සිදුවෙනවා. උදාර වන්නම උඩරට වන්නම් 18 අවසාන වන්නම මෙයයි. උදාර වන්නම මගින් රජෙකුගේ උදාර තේජස්භාවය වර්ණනා කරනු ලබනවා. දුවේ පුතේ, උඩරට වන්නම් 18 පිළිබඳව සරල අදහසක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. දුවේ පුතේ, අපි දැන් මේ වන්නම් 18 නම් ලේසියෙන් මතක තියාගන්න මේ කවිය පාඩම් කරගමු. ගාහක ගජකා උරගා සැවුලා මුසලඩි උකුසා වෛරොඩි වන්නම් හනුමානයි අඩි මයුරා සිහ රජ උඩරට නැටුමේ විසිතුරු වන්නම් තුරගා කිරලා අසදුෂ ඊරඩි යන මේ සිව් දෙස පරසිදු වන්නම් සුරපති ගණපති උදාර යනුවෙන් පවසති රසවත් 18 වන්නම්. එහෙමනම් දුවේ පුතේ, ඔයාලත් මේ කවිය මතක තියාගන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, ඒ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් මේ වගේ පාඩම් ඉක්මනින්ම බලන්න ඔයාලට පුළුවන්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. අයබෝවන්.